අපිට දැනුම් දෙන්න අපිම හදමු රට මගින් පටන් ගමු. ඒ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක් වැල්ල මැතිතුමාගේ දෑතට විලංගු වැටීම, රිමාන්ඩ් සීල බාරට පත්වීම ලංකාවේ ඉතිහාසයේ ඓතිහාසිකත වන සිද්ධියක්. ඒකට හේතුව තමයි ලංකාවේ ප්‍රථම වරට බලයේ සිටින කැබිනට් අමාත්‍යවරයෙකුට දූෂණ චෝදනාවක් එල්ල වී ඒ දූෂණ චෝදනාව සම්බන්ධයෙන් චූදිතෙක්ව රිමාන්ඩ් සීල බාරයට පත් වූ ප්‍රථම අවස්ථාව. අප මේ ඇමතිතුමාගේ කාර්යයන් පිළිබඳව මීට මාස 10ක පමණ කාලයක ඉඳලා ප්‍රසිද්ධියේ විරුද්ධත්වය ප්‍රකාශ කළා. මුලින්ම 2023 වර්ෂයේ ජූනි මාසේ 29 වෙනිදා පුවත්පත් සාකච්ඡාවක් කරනවල අපි කිව්වා එතුමා ගන්න තීරණ අතිශයින් අවිද්‍යාත්මකයි, වංචාවන් සිදුවන අයයි සැකසහිතයි, ඒ වගේම අමනෝජයි. ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය අමාත්‍ය ධූරය වැනි බාර ධූර කර්තව්‍යයක් කිසිටු කිරීම සඳහා එතුමාට නිසි සුදුසුකම් තියෙනවාද කියන එක පරීක්ෂා කරලා බලන එක පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගේ යුතුකම කියලා. අප සඳහන් කළා විශේෂයෙන් එතුමාගේ සාමාන්‍ය පෙළ සහතිකය, උසස් පෙළ සහතිකය පරීක්ෂා කරලා එතුමා ඒ විභාග සමත් වෙලා තියෙනවද කියලා පරීක්ෂා කරන්න කියලා ඒ 2023 ජූනි මාසේ 29. මේකට හේතුව තමයි සෞඛ්‍ය අමාත්‍යංශය කියලා කියන්නේ රෝගී ජීවිත සමග බැඳිලා තියෙන අමාත්‍යංශයක්. ඒ අමාත්‍යංශයගේ සහ දෙපාර්තමේන්තුවගේ තීරණ රෝගීන් ජීවිතවලට ඍජුවම බලපානවා. ඒ අමාත්‍යංශයේ අනියම් කම්කරුවෙක් පවා බඳවා ගැනීමේදී සුදුසුකම් පරීක්ෂා කරන බල තමයි කරන්නේ. නමුත් සෞඛ්‍ය ඇමතිතුමාට එවැනි සුදුසුකම් නැත කියන දේ ගැන අප සැකපාල. ඊට පසුව 2023 ජූලි මාසේ 24 වෙනිදා නැවතත් අපි ප්‍රවෘත්තිපත් සාකච්ඡාවක් කැඳවල දුවා. මේ වෙනකොට ලංකාවට බාල ඖෂධ ගෙනීමේ ජාවාරමක් වෙනවා. මේ බාල ඖෂධ ගෙනීමේ ජාවාරමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ සිට පහළට බොහෝ දෙනෙක් සම්බන්ධ වෙනවා. මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදුවන ජාවාරම් නිසා රෝගී ජීවිත අනතුරට පත් වෙලා තියෙනවා. ඒ වගේම මෙවැනි ධාරාම් සිදුවනවා නම් එයට විරුද්ධව ජාතික ඖෂධ නියාමන අධිකාරී පනිතේ වගන්තිවල හැටියට අපරාධ සාපරාධී අපරාධයක් කිරීම යන චෝදනා මත චෝදනා එල්ල කළා. මේ අය රිමාන්ඩ් බාරටපත් කිරීමට සහ වසර 3කට නොඅඩු සිර දඬුවමකට යොමු කරන්න පුළුවන් කියලා අපි කිව්වා 2023 ජූලි මාසේ 24 වෙනිදා පුවත්පත් සාකච්ඡාවක්. ඊට පසුව සිදුවෙච්ච දේ තමයි කිසිම හේතුවක් සඳහන් නොකර ජාතික ඖෂධ නියාමන අධිකාරී හිටපු ඖෂධවේදීන් මම හිතන 16ක වගේ ප්‍රමාණයක් හිටි හැටියෙම වෙනත් තැන්වලට ස්ථානමවලුවත්. ඒ අවස්ථාවෙත් අපි පක්ෂයක් හැටියට පැවසුවා මේ කරපු දේ වැරදි, මේ කරපු දේ සිදුවන්නේ අත වශයෙන්ම මේ රටේ රටතුළට එන ඖෂධ නියාමනය කිරීම සඳහා ඒ තිබෙන ඒ අධිකාරියේ ශක්්‍යතාවේ හැකියාව අඩු කිරීම. නමුත් මේ අපි කියපු කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. ඊට අමතරව 2023 අගෝස්තු මාසේ ඒ කෙහෙලිය ප්‍රමුඛ කළ සෞඛ්‍ය ඇමතිතුමාට විරුද්ධව විශ්වාස මංගයක් එනම් විශ්වාස මංගයට ප්‍රථම අගෝස්තු මාසේ 28 වෙනි දින අප පුවත්පත් සාකච්ඡාවක් කැඳවල කිව්වා මේ විශ්වාස භංගයට පක්ෂව අත එසවීම ලංකාවේ සියලුම මහජන නියෝජිතයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ යුතුකම සහ වගකීම කියලා. ඒ වගේම ඒ අවස්ථාවේදී විශ්වාස භංගයට සහයෝගය පළ කළ අප පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පක රණකුමැතිතුමා අත එසුවා. ඒ කියන්නේ මේ ඖෂධ ධාවරම් වලට විරුද්ධව එතුමා අතේසේ. ඒ වගේම අපි මේ අවස්ථාවේදී කිව්වා ඔබ, ඒ කියන්නේ මේ කෙහෙලි රමුක් කළ මැතිතුමා මේ විශ්වාස භංගය යෝජනාවෙන් දිනුවත් ජයග්‍රහණය කළත් තරදුනත් ඔබ ඇවිදින මළමිනියක්. මම සදාන් කරපු වචනේ තමයි ඩෙඩ් මෑන් වෝකින් කියලා. මේ ඩෙඩ් මෑන් වෝකින් කියන ඒ පාඨය ඇමරිකාවේ භාවිතා කරන්නේ පෝරකයට යන මිනිසෙකුට දෑතේ විලංගු දාලා හිර කුටියෙන් එළියට අරගෙන යනකොට එතන ප්‍රකාශයක් කරනවා ඩෙඩ් මෑන් වෝකින් කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔබට
මරණය නියතයි. ඒ නියත මරණයට තමයි ඔබ ඇවිදගෙන යන්නේ. ඒ වගේ අපි ඒ අවස්ථාවේදී, ඒ කියන්නේ ගිය අවුරුද්දේ අගෝස්තු මාසෙදී කිව්වා ඔබ මේකෙන් දිනුවත් පරිදුනත් අනිවාර්යයෙන්ම ඔබට මෙයට අවශ්‍ය දඬුවම ලැබෙනවාමයි කියලා. ඒ කියන්නේ මීට මාස 4කට ප්‍රථම. ඒ විශ්වාස මංග යෝජනාවෙන් ඇත්ත වශයෙන්ම කෙහෙලිය රඹුකල් මැතිතුමා එතුමාගේ පාර්ශ්වයේ දිනලා, නමුත් අපි කිව්වා මහජන යා අතර ඔබට තියෙන විශ්වාසය තැන් ඉඳලා කියලා. ඊට පසුව තමයි මේ හියුමන් ඉමුනුගලුවින් පිළිබඳ ප්‍රශ්නය ආවේ. මේ හියුමන් ඉමුනුගලුවින් ප්‍රශ්නය පිළිබඳව සමාජ ක්‍රියාකාරීන් විශේෂයෙන්ම හඬ නැගුවා. ඒ හඬ නැගුව අවස්ථාවේදීම වගේ ඔක්තෝබර් මාසේ 5 වෙනිදා අපි පුවත්පත් සාකච්ඡාවක් පවත්වලා මේ හියුමන් ඉමුනුගලුවින් සිද්ධිය සම්බන්ධව අපගේ සාවරය ප්‍රකාශ කළා. මෙයට සම්බන්ධ සියලු දෙනාටම තරාතිරමු නොබලා දඬුවම් දිය යුතුයි කියලා පැවසුවා. ඒ වගේම අප පක්ෂයක් හැටියට රූපවාහිනී විවාද කිහිපයකට සම්බන්ධ වුණා. එහිදී අපි තරයේ ප්‍රකාශ කරපු දේ තමයි පැහැදිලිවම මෙතන වංචාවක් සිදු වෙලා තියෙනවා. එතකොට අද වෙනකොට මේ විශේෂයෙන්ම හියුමන් ඉමුනුගලුබින් සිද්ධිය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන් රාශියක්ගේ පෑතට විලංගු වැටලා තියෙනවා. මෙය චූදේතන බවට පත් වෙලා තියෙනවා. නඩු කටයුතු ආරම්භ වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මෙහිදී අප පක්ෂය මේ සටනේ මුල සිතාකට සිටියා. නමුත් මේ සටන ප්‍රධාන වශයෙන් ගිනිච්චේ මේ සමාජයේ ඉන්න සිවිල් ක්‍රියාකාරී වෘත්ති සමිති සහ සමහර විට තනි පුද්ගලයන්. දැන් ඇත්ත වශයෙන්ම මෙහිදී පැහැදිලි වෙන දෙයක් තමයි මේ වෙනකොට සමාජයේ සිවිල් ක්‍රියාකාරී ඒ නියෝජිතයන් ඉදිරියෙන් ගමන් කරනවායි කියලා. ඒ අයගේ මතය දැන් මේ රටේ අනෙකුත් ආයතනට පීඩනය, මේ පීඩනය දැනගන්න ලැබෙනවා තියෙනවා. මෙතනදී මම සඳහන් කරන්න ඕන මේ සටනේදී හිටපු විශේෂඥ වෛද්‍ය චමල් සංජීව, රවි කුමුදේස් මැතිතුමා, සංජය මල්වත්ත මැතිතුමා, මහවත්ත මැතිතුමා, ජාමුනි කමන්ත තුෂාර මැතිතුමා සහ තුෂාර අනන්දේව කියන මේ අය මං හිතන්නේ විශාල විශිෂ්ට සේවයක් කළා මේ සටනේ. අප දේශපාලන පක්ෂයක් හැටියට අපට ගත හැකි සියලු ක්‍රියාමාර්ග මෙහිදී අරගෙන තියෙනවා. එතකොට ඇත්ත වශයෙන්ම මේ වෙනකොට සිදුවලා තියෙන දේ තමයි ජනතාව දේශපාලන පක්ෂ වලට වඩා ඉදිරියෙන් ගමන් කරනවා. දේශපාලන පක්ෂ වලත් වගකීමක් තියෙනවා. ඒ තමයි ජනතා මතය, ජනතා නියෝජනය විදග්ධ ලෙස ප්‍රකාශ කරනවා. අප මේ කරුණේදී මේ ඉමුනුගලුවින් වංචාව සම්බන්ධව තියෙන ඒ කරුණු ඉතාමත්ම විග්‍රහාත්මකව අපි සමාජයේ ඉදිරිපත් කළා. මම හිතන්නේ ඒක ඉවහල් වුණා මේ සමාජ ක්‍රියාකාරීන්ට ඔවුන්ගේ කාර්යයන් කිරීමට. එතකොට මේ තමයි මේ අරගලින් පසුව ඇතිවලා තියෙන මේ සමාජයේ අලුත් තත්ත්වය. මේ රටේ ප්‍රශ්න පිළිබඳව සමාජ ක්‍රියාකාරීන් සවිඥානික ඒ අයගේ මතය දැන් ප්‍රකාශ වෙනවා. මම හිතන්නේ මෙය ඉතාමත්ම හොඳ තත්ත්වයක්. මේ තත්ත්වය දිගින් දිගටම පවතිනවා නම් මේ රටේ තියෙන වංචා, දූෂණ, අකාර්යක්ෂමතාවයන්, පෞල්වාදය නැති කිරීමට මෙය අපට ඉබල් කරගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී මේ සිද්ධිය සම්බන්ධව අපගේ ස්ථාවරය තමයි මේ චූදිතයන් කීප දෙනෙක් ඉන්නවා. මෙහි සිදුවල තියෙන දේ මේ හියුමන් ඉමුනුගලුවින් ඖෂධය ලංකාවට ගෙනල්ලා ඒකට ක්‍රියාවලිය සම්බන්ධ පිච්ච පිරිස් රාශියක් ඉන්නවා. එතකොට මේ ඖෂධය භාවිතා කිරීම නිසා දැන් නඩු කටයුත්තක් ආරම්භ වෙලා තියෙනවා. ඒ නඩු කටයුත්ත සම්බන්ධව අපි කතා කරන්නේ නැහැ. එසේ නමුත් අප වෛද්‍යවරුන් හැටියට පැහැදිලිව ක්‍රියාසින්න දෙයක් තමයි මෙහිදී යම් කිසි ආකාරයක මිනිස් ජීවිත නැතිවීමට කටයුතු කිරීමක් හෝ නැතිවීමට ඇති අවස්ථාවන් මගහැරලා ඒ රෝගීන් සුවපත් කිරීමට හැකි අවස්ථාව මෙවැනි බාල ඖෂධයක් යැයි සඳහන් වෙන දෙයක් ලංකාවට ගෙනලා කරා කියලා. ඇත්ත වශයෙන්ම මේ මිනිස් ජීවිත අහිමි මේ මරණයන්ට ඇත්ත වශයෙන්ම වගේ හිතු යම් කිසි පිරිසක් මෙහිදී ඖෂධයක් යැයි සඳහන් වන යම්කිසි ආකාරයක තීර වර්ගයක්
රෝගීන්ගේ ශරීරගත කරලා තියෙනවා. ඒ ශරීරගත කිරීම නිසා ඒ ඇත්ත වශයෙන්ම ඒ කරපු ඒ ශරීරගත කරපු දියරේ කිසිම ආකාරයක ඖෂධීය ගුණයක් නැති නිසා මියගේ පිරිසක් ඉන්නවා. ඒ වගේම ඇතැම් විට මේ ශරීරගත කරන ලද දියරේ ඇති විෂද්‍රව්‍ය නිසා මියගේ හැකි පිරිසක් ඉන්නවා. මේ සම්බන්ධව ඉදිරියේදී මනුෂ්‍ය ඝාතනය පිළිබඳව චෝදනාවක් ඉල්ලීමට ඉඩ තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව කරුණු විමසා බලන ලෙස මම ඉල්ලා සිටිනවා මේ රටේ නීති බලධාරීන්ගෙන් ඒ පිළිබඳව ඉදිරියට කටයුතු කරගන්න කියලා. එහිදී එක්සත් ජනාධිපති පෙරමුණ මෙවන් අක්‍රමිකතාවයන්, මෙවන් දූෂණයන් මේ රටේ ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය සියලුම ශක්තිය ලබා දෙමින් මේ සටනේ ඉන්නවා කියන එක ප්‍රකාශ කරන්න කැමතියි. එතකොට මම ආරාධනා කරනවා අපගේ පක්ෂයේ සමාජික විශේෂඥ වෛද්‍ය නිලුපුල් ප්‍රණාමතුමාට මේ ඖෂධයේ සඳහන් වෙන දෙයින් භාවිතා කිරීම තුළින් මිනිස් ජීවිතවලට හානියක් සිදුවිය හැකි ආකාරය පිළිබඳව යම්කිසි විග්‍රහයක් කරන්න කියලා. එතකොට මිනිස් ජීවිත පිළිබඳව හානියක් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධව මිනිස් ජීවිත හානි වීම සම්බන්ධව නීති කටයුත්තක්, නීති නිමිත්තක් පැනනගලා තියෙනවා කියන මතය තමයි එක්සත් ජනරජ තෙරුම ඉන්නේ. අප විශ්වාස කරනවා ඒ කටයුත්ත ඉදිරියේ සිදුවේ කියලා. මම මේදී ආරාධනා කරනවා මෙහි ඇති විද්‍යාත්මක පැත්ත විග්‍රහ කිරීමට විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා මහත්මයා. මම හිතන්නේ අපි මේ සාකච්ඡාව පොඩි උදාහරණයකින් පටන් ගත්තොත් අහන සියලු දෙනාටම ප්‍රශ්නය සහ පිළිතුර පැහැදිලි වේවි. මරණාසන්න රෝගියෙක්ට ඔක්සිජන් අවශ්‍ය වෙලා ජීවිතය බේරා ගැනීමට රෝහලට යනකොට ඒ රෝහලට යන්නේ මරණයෙන් බේරෙන්නයි ජීවිතය රැකගන්නයි. රෝහලට ගිය වෙලාවේ ඔක්සිජන් දුන්නොත් ඒ රෝගියාගේ ජීවිතය බේරෙනවා. නමුත් ඒ රෝහලට ගිය මරණයෙන් බේරීමට ගිය රෝගියාට ඔක්සිජන් නොදුන්නොත් රෝගියා මියන. ඒ රෝහල් බලධාරීන් විසින් රෝගියාට ඔක්සිජන් නොදීම නිසා ඇතිවුණු මනුෂ්‍ය ඒ මිය යෑම ජීවිත හානිය අවශ්‍ය නම් මනුෂ්‍ය ඝාතනයක් සේ සැක කර ඒ ඝාතන චෝදනා එල්ල කළ හැකියි කියන තැන අපි ඉන්නවා. ඒක සාමාන්‍ය රටවැසියාගේ අවශ්‍යතාවය. බේරෙන්න ගිය තැන බේරගත්තේ නැත්නම් ඒ ජීවිත හානිය කළ කිරියට ඉඩ දුන් බලධාරීන්ට වග කිය යුතු බැවින් ඉමුනෝග්ලොබියුලින් කියන මේ බෙහෙත ආශ්‍රිතවත් ඇති වෙලා තියෙන හැම දෙයක් මරණාසන්න විය හැකි, මාරාන්තික විය හැකි, මහා විශාල රෝග කන්දරාවක්කින් මාරාන්තික රෝග කන්දරාවකින් රෝගියෙක් බේරා ගැනීමට අවශ්‍ය කරන බෙහෙත ඉමුනෝග්ලොබියුලින් කියලා කියන්නේ. රෝගීන්ට මේක හැදුනහම බේරෙන්න දුවගෙන ඉන්නේ ජීවිතය ආරක්ෂා කරන්න දුවගෙන ඉන්නේ ස්පිරිතාලට. ස්පිරිතාලට ආවහම රෝහල් බලධාරීන් විසින් ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් දැනුවත්ව ඒ ඉමුනෝග්ලොබියුලින් කියන බෙහෙත දේහගත නොවීම සඳහා ඒ නිසා සිදුවන්නා වූ මරණයන්හි වගකීම ඒ රෝහල් බලධාරීන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් හා ඒ පිළිබඳව තීරණ ගන්නා සියලුම බලධාරීන්ට ඒ වගකීමෙන් මිදෙන්න බෑ. ඒ මනුෂ්‍ය ඝාතන චෝදනාවට උන් එල්ල වෙනවා. ඒ නිසා මේ ඉමුනෝග්ලොබියුලින් කියන නිවැරදි බෙහෙතේ නාමයෙන් දේහගත කළ වැරදි දියරයක් නිසා අපේ ජීවිත හානි වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව චෝදනාව, මනුෂ්‍ය ඝාතන චෝදනාව ඒ බෙහෙතේ නාමයෙන් වැරදි හොර දියරයක් ගැනීමට ක්‍රියාත්මක කළ නිෂ්පාදනය කළ සියලු සමාගම්වලට ඒවා ගැනීමට ක්‍රියාත්මක වුණා වූ සියලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීනුත් රාජ්‍යයේ ඒ පිළිබඳව වගකිය යුතු සියලු දෙනත් ඒ වගේම ඒ පෙහෙත් ගැනීම සඳහා මිල
ගණන් ඒ වියදම් කළ සියලු දෙනත් ඒවා ගබ දැනුවත්ව ගබඩා සියලු දෙනත් ඒ සඳහා යම් කිසි සචේතනික ඒ පිළිබඳ අවබෝධයකින් කරපු සියලු දෙනා මේ මනුෂ්‍ය ඝාතන චෝදනාවට යටත් විය යුතුයි කියන තැන අපි සිට ගන්න. ඒ නිසා අපි සමස්ත ජාතීන් ඉල්ලා සිටිනෝ සමස්ත නීති වේදින්ගෙන් ඉල්ලා සිටිනෝ මෙවැනි ක්‍රියා අනාගතයේ සිදුවීම වැළැක්වීම සඳහා උපරිම ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඒ සඳහා දැනුවත්ව සචේතනිකව මේ වැරදි දිරයක් දේහගත කිරීමට ඖෂධයක නාමයෙන් ක්‍රියාත්මක කරපු සියලු දෙනා වෙනුවෙන්. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.